මේ වෙනුවට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බොහෝ ප්‍රදේශවල දිස්ත්‍රික්වල වාර්තා වෙනවා. අත්තනගලුවේ දුණමලේ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති ආකාරය තමයි මේ වෙලාවේ පෙනී ගිහිලා තියෙන්නේ. අපිට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්ත අනුව අත්තනගලුවේ අවට දෙපස ජනතාව එම ආසන්න ප්‍රදේශවලින් තාවකාලිකව ඉවත් වීමේ තාමත් වැදගත් වෙනවා. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ නායම් ලක්ෂණ පිළිබඳ අවධානය යොමු කරන්න. ආගන්තුක ජල උල්පත් මතුවීම හෝ තිබෙන උල්පත් නැතිවීම, විත් ඉරිතැලීම්, පොළවේ ඉරිතැලීම්, ගස් ඇලවීම් වැනි කරුණු කාරණා සම්බන්ධ දුටු වහාම එම ප්‍රදේශවලින් තාවකාලික ඉවත් වීමේ තාමත් වැදගත් වෙනවා. පුලස්සිංහල ප්‍රදේශයේ එම නායම් බහුල ප්‍රදේශවල ජනතාව තාවකාලිකව එම නායම් ඇති ස්ථානවලින් විශේෂයෙන්ම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයත් ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ බිම්මට්ටමේ නිවේදනයත් සමගම ඒ අනුව අඛණ්ඩව කටයුතු කළ යුතු වෙනවා. මේ අවස්ථාවේදී මේ වෙන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ ඇති නිවේදනය සමගම විශේෂයෙන්ම අපි කැලණි ගඟ අවට පහත ප්‍රදේශ ජනතාව දැනුවත් කිරීමේ තාමත් වැදගත් වෙනවා. මේකදී දැනට නාගලගම් වීදිය ප්‍රදේශයේ ජලමට්ටමේ යම් වැඩිවීමක් පෙන්නුම් කරනවා. කැලණි ගඟ පහත ප්‍රදේශවල අවට ජනතාව දැඩි අවධානයෙන් පසු වෙන්න කියලා යම් ගැටලුවක් ඇත්තම් 1.7 දුරකථනයන් කිවි යුට්ටයි භාෂාත්‍රීත්වෙත්ම මේ සම්බන්ධයෙන් අවශ්‍ය පාර්ශ්වකරුවන් මේ වෙන විටත් අඛණ්ඩව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් දැනුවත් කර තිබෙනවා.